සම්මත වෙච්ච එක මොකද්ද කියලා අපි කවුරුත් දන්නේ. ඒකෙින්ද මැතිවරණ කොමිෂන්ට නියෝගයක් ඉල්ලා සිටිනවා පවතින නීතියට මේ මැතිවරණ පවත්තන්න. ඉතින් ඒකෙින්ද මේක දැන් පළාත් සභා සම්බන්ධනොත් වෙනවා. ඊට පස්සේ කොහාට යයිද දන්නේ නැහැ ඉදිරියට. ඔය වාගේ සංශෝධන පාර්ලිමේන්තුවේ කාර්යක සභා අවස්ථාවේ ගේන්න බෑ. පාර්ලිමේන්තුව නෙමේ විවස්ථාදායක බලය හිමිකරු ජනතාව. ජනතාවට දැනුවත් කිරීමක් නැතුව මේ වැනි සංශෝධන ගේන්න බෑ කියන නියෝගයක් තමයි අපි ඉල්ලන්නේ. දැන් මෙහෙම ගේන්න ගියොත් මේ ආණ්ඩුවේ මේ තරම් දුර කරයි අනිත් ආණ්ඩුවේ තව ඊට එහා කරයි අන්තිමට අපේ රටේ ඉතුරු වෙන්නේ ඒකාධිපති ක්‍රමය. ඔබතුමා අධිකරණයේ දාවේ දැන් අවුරුදු කීයකට පසු මට මෙතනට නැවත එන්න නොලැබේවා කියලා තමයි මම ගියේ. උසාවියේ තීන්දුවකට අගරු කිරීමක් මෙතන තියෙන්නේ. 19 වෙනිදා උසාවියේ තීන්දුවක් දෙන පළාත් සභාව කල් දාන්න බෑ ජනමත විචාරයක් නැතුව කියලා. එතකොට ගිහිලා නීතිය අවුල් කරනවා. කොහොම කරන්න ගියොත් ඕක ව්‍යාකූලත් වෙනවා. ඉතින් ඒක නිසා තමයි මම ශ්‍රේෂ්ඨ අධිකරණය මම හිතුවා පුද්ගලිකව මම දැනුවත් කරනවා. බ්‍රග ක්‍රීඩක වසින් තාජරින් ඝාතනයේ උදිනේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නාරහින් පිට පොලිස් ස්ථානයට හා තවත් පුද්ගලින් රැසකට ලබා දුන් දුරකථන ඇමතුම් රැසක් ගැන අනාවරණය වී ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. ඒ ඊට අදාළ නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජයරාම් ක්‍රොස්කි මහතා ඉදිරියේ අද යලිකඳ වූ අවස්ථාවේදී කල්ලිකුත්තු විදේශ ගමන් බලපත්‍රයක් භාවිත කිරීම සහ සන්තකයේ තබා ගැනීම යන චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරමශ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ගොනුකළ නඩුව මේගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අද යලිකඳ වූ අතර ලබන වසරේ පෙබරවාරි 15 වනදා දක්වා කල් තිබුණා. මධ්‍යමාදිවේගී මාර්ගයේ අපේ කාලයේ කොන්ක්‍රීට් කණු දාලා හදන්න තිබිච්ච සැලසුම වෙනස් කරලා මන්තිරු 6 මන්තිරු 4ට අඩු කරලත් අපේ කාලේ තිබිච්ච පිරිවැයට වඩා වැඩි පිරිවැයකින් තමයි මේ අය මේ මධ්‍යමාදිවේගී මාර්ගය හදන්නේ. ඒ කාලේ රතු වලි පෙටව් ඇහුවේ මේවා රත්තරන් වලින්ද හදන්නේ කියලා අද හැබැයි මේවා ප්ලැටිනම් වලින්ද හදන්නේ කියලා අහන්න කෙනෙක් ඉතුරු වෙලා නැහැ. ඔක්කොම එතුමාගේ උදව්වෙන් තමයි මේ වෙන්නේ.